සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශයේ නැති ප්‍රශ්න සහ පිළිතුරක් නැති ප්‍රශ්න වලින් දරුවන්ට ලකුණු 12ක් අහිමි වෙනවා. රෝහිණී කවිරත්න මැති සභේදී කියයි කියලයි අනුශීර්ෂයේ තියෙන්නේ. ඒ වගේම ඇය පාර්ලිමේන්තුවේදී මෙලෙසත් සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය ව්‍යුහයට පරිබාහිරව ඇති කර තිබුණු නව ව්‍යුහය තුළ දරුවන් දැඩි අසීරුතාවකට පත්ව තියෙනවායි කියන කාරණාවත් එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අපි තවත් වාර්තාවක් උපුටා ගන්නට සූදානම් වෙනවා. ලංකාදීපය ගැන එන වාර්තාවක් දැන් මන්ත්‍රීතුමිය එලෙස සඳහන් කරද්දී එහා සඳහා පිළිතුරු දුන්නු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලංකාදීපය උපුටා දෙනවා මෙලෙසින්. සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍ර අවුල ලකුණු වලින් දරුවන්ට සාධාරණයක් කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී කීවේ. දරුවන්ට අසාධාරණයක් වීම වැළැක්වීමට ලකුණු යෝජනා ක්‍රමයක් සකස් කෙරෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් එහිදී සඳහන් කළා. අද මව්බිම පත්තරේ මුල් පිටුවේ මෙහා සම්බන්ධයෙන් වාර්තාවක් තිබෙනවා මෙලෙසින් අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත්, ජයසූරිය විසින් සම්පාදනය කරන. ඕලෙවල් විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන තීරණයක් ගන්නවා. අධ්‍යාපන ඇමතිවරයාගේ ප්‍රකාශයයි එලෙසින් උපුටා ගන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සැකසූ පිරිස රැස්වී ඊට අදාළව අවසන් තීන්දුවක් ගැනීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. එමෙන්ම විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදු නොවීමට වග බලා ගන්නවයි කියලත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළයි කියලා අද මව්බිම පත්තරේ ගැන එන මුල් ප්‍රවෘත්තියක සඳහන්ව තිබෙනවා.